ඔගොල්ලෝ තරහින් දින්න ලංකාවත් එක්කම ඇයි සල්ලි වන්නේ නැත්තේ රජය අපෙන් මෙවන ඉල්ලීමක් කරනවා සාධාරණ නැහනේ රජය හරි සාධාරණ මුදලක් අපිට ලබා දෙනවා නම් මේ ගැටලුව සිද්ධ වෙන්නේ නැහැ මෙහෙම ලොකු පරතරයක් ඒ කාලෙත් තිබුණාද බැංකු වාරාසා උන්ඩියල් මිලත් එක්ක කොහොමද ලැජ්ජාවක් නැතුව අපෙන් ඇවිල්ලා මුදල් අනිවාර්යෙන්ම ඇවිල්ලා බැංකු ගිණුම් වලට දාන්න කියලා මේගොල්ලන් අපිව බල කරා රුපියල් 10ක් වැඩිපුර දෙනවා කියලා කිව්වද මේ මමත් කතා කරන මමත් යවන්නේ මේ විදිහට තමයි ඇයි අපි දුක් ඉඳලා ගන්න මුදල් ඇයි අපි දෙන්නේ අනිවාර්යෙන් බැංකු වාරා එවන්න ඕනක නීතියකට යටත් කරන්න සිදු වුණොත් මොකද කරන්නේ අපි අභියෝග කරනවා පුළුවන් නම් රජයට කරලා පෙන්නන්න කියලා හැම කෙනාම යවන්නේ උන්ඩියල් ක්‍රමයටද දැන් අපිට මේක අඩු කරා කියලා බඩු මිලේ පාත් වෙන්නේ නැහනේ ඒක දවසින් දවස ඉහළ යනවා අපෙන් මේ ගසා කන එක ගන්න මේ විදිහට ගසා කනවා පාලකව හොරා කාලා කියලා පෙනෙද්දි ඒකෝර මේ සල්ලි වලට විතරක් පෙරේතකමට බහිරව පෙරේතෝ වගේ ඇවිල්ලා මේ සල්ලි විතරක් අපිට දියල්ලා කියන තත්ත්වෙට මීට පෙර උගල බැංකු පාවිච්චි කරානේ කොරෝනා ආපු වෙලාවෙ ඉඳන් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට විතරයි සලකව දවසකට රුපියල් 7500 15 දා ගන්න මේ රටේ වළං හොදලා යන මේ අහිංසක අම්බලාගේ සල්ලි ගසාගෙන කෑවා මේ කියන අදහස් ඔය තුන්දෙනාගේ පෞද්ගලික අදහස්ද අපේ සල්ලි වලින්නේ උන් රට යන්නේ උන්ගේ අම්මා අප්පගේ බූතලෙ විකුණන උන් රට යන්නේ නෑනේ මෙහිම යවන ඩොලර් වලින් තමයි උන් වෙන රටවල වලට නිමාඩු ගත කරන්න යනවා මේ වෙලාවේ පරණ කෝන්තර ප්‍රශ්න අඩුපාඩු මල් බල ජනමාරි වලින් පස්සේ එන්නේ එදෝ තමයි මහත්තයා අපිට විතර දෙක දැනෙනවා රට පාලනය කරන්න ආව ලොකු පොරොන්දු දීලාපු දේශපාලඥයන්ට ඒක නැද්ද වළං හොදන අම්මලාටද මේක දැනෙන්න ඕනේ ආණ්ඩුව ශ්‍රමිකයාට ගහනකොට ශ්‍රමිකයාට පුළුවන් විදියට ගහන්න බලාගෙන ඉන්නේ ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදාගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට අයිබෝවන් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් බරපතල තැනක තිබෙනවා එක පැත්තකින් සංචිත පිළිබඳ ප්‍රශ්නයක් මගේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නය ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණය පිළිබඳ ලැබීමේ අඩුවක් මේ වගේ ප්‍රශ්න ගණනාවක් විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නයක් ඒ අතරේ අපි යමු මැද පෙරදිග කලාපයට මේ ඉන රට විරුවෝ මේ අයගේ මුදල් මත අපේ ආර්ථිකය රඳා පවතින බව අපි දන්නේ නැතුව නෙමෙයි අපි දන්නවා නමුත් ඇයි මේ මුදල් මේ අය ලංකාවට එවන්නේ නැත්තේ අපි කතා කරමු දන්න කීප දෙනෙක් අපි කතා කරලා තියෙන අය වැඩි වශයෙන්ම කමල් ඉන්නෝ ශාන් ඉන්නෝ සමින්දේ ඉන්නෝ අයිබෝන් තුන්දෙනාටම අයිබෝන් කතාව ආරම්භ කරමු කමල් කෙටියෙන් මේ කතාබහට පිවිසෙන්න ඕන දැන් මෙතන ප්‍රශ්නය ඔබ ඇතුළු කණ්ඩායම ඒ කියන්නේ මැද ප්‍රදිග ඇතුළු මේ කලාපයේ ඉන්න රට විරුවෝ සහ ජාත්‍යන්තර වශයෙන් ලංකාවට එවන මාසික විදේශ ප්‍රේෂණ මුදල් ප්‍රමාණය ඕගොල්ලෝ එවන වැටුප කියලා කියන්නකෝ සරලව හරි භාගයකින් අඩු වෙලා තියෙනවා. ඇයි ප්‍රශ්නේ? මොකද ඔයගල තරහින් දින්නේ ලංකාවත් එක්ක. මොකද්ද ප්‍රශ්නේ ඔයගලන්ට? ඇයි සල්ලි වන්නේ නැත්තේ ලංකාවට? තමයි මාතෘ ඇත්ම මුලින්ම කියන්න ඕනේ අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා රට විරුවා වෙනුවෙන් අපිට මෙවන් අවස්ථාවක් දීම පිළිබඳව නිරන්තරයෙන්ම ජාතික මාධ්‍ය අපිට රට විරුවා වෙනුවෙන් හඬක් නගන මොහොත නොහගන මොහොතක ඔබතුමා අපිට මේ ලබා දෙන අවස්ථාව රට විරුවා වෙනුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් තමත් මහත්ව අපිට කියන්න ඕනේ මේ රට විරුවා මුදල් ලංකාවට එවන්න ඇති ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. රට විරුවා ලංකාවට මුදල් එවන්නවා. ඒ එවන මුදල් පැහැදිලිවම මේ අපිට වැඩි මුදලක් ලබා නොදීම නිසා සමහර අවස්ථාවලදී මොකද ඩොලර් එකේ වටිනාකම හරි අගයක් නොවීම නිසා මොකද ලංකාවේ දිනාරකේ ඩොලර් එකේ දිනාරකේ වටිනාකම කළු කොඩනමත් එතකොට අපි කියමු උන්දිය ක්‍රමය හරහා සමහර ලාට මුදල් ලංකාවට සම්ප්‍රේෂණය කරනකොට වැඩි මුදලක් අපිට ලැබෙනවා මොකද අපිට මේ පොඩක් ඉන්නකෝ කමල් දැන් ඕගලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකනේ ඕගලන්ට තියෙන ප්‍රශ්නේ ඕගල්ලා මහා බැංකුවෙන් ලබ මහා බැංකුව හරහා නීති අනුකූල විදිහට වෙනකොට ඕගලන්ට හම්බ වෙනවා 199 200ක් විතර උන්දියල් ක්‍රමයෙන් වෙනකොට 200 කීයදහම කීයක් විතර හම්බ වෙනවද දැන් ඩොලර් එකට වටිනාකම තියෙන චමත් මහත්තයෝ 202යි නේ 202 අපෝ ලංකාවෙන් ඩොලර් රුපියල් 10ක මුදලක් දෙනවනේ වැඩිපුර දෙනවා කිව්වනේ ඔව් වැඩිපුර දෙනවා ගුවා නමුත් අපි පිටින් මාරු කරනකොට ඩොලර් එකට 250ක වගේ මුදලක් අපිට ලැබෙනවා දැන් ඕගල්ලා දැන් මේක දැන් දැන් මේක ආණ්ඩුව මහා බැංකු අධිපතිවරයා කියලා තියෙනවා නීති විරෝධී ක්‍රමයට එවන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා සමහර මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පවා එන බව පේනවා මේ රටේ ජාතික ආර්ථිකයේ ඩොලර් එන ක්‍රමය හරහා යන්නේ නැහැ රටට ඩොලර් නැහැ කියන කතාව එතකොට දැන් මෙතන
මට සදාචාරාත්මක අයිතියක් නෑ. මට හම්බුනොත් අවස්ථාවක් රුපියලක් වැඩිපුර ඔයෙන් ගන්නේ මම යන්නේ එතනට. මට වාගේ ප්‍රශ්නයක් අහන්නවත් අයිතියක් නෑ. මේ 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 රුපියල් 30ක් කැප කරන්න කියලා මම ඒ ප්‍රශ්නේ අහන්නෙත් නැහැ. හරිද? ඒ මට අහන්න බෑ. මේ මේ ඇඳුමක් ඇඳගෙන ඒ කතාව. ඒතර ඒක නේද ඇත්ත කතාව. හේතුව ඒකනේ. ඇත්ත කතාව ජම ඔව් චමුද මහත්ම මෙහෙමනේ දැන් විදේශගත ශ්‍රමිකයා පිළිබඳව රජය අපේ මෙවන ඉල්ලීමක් කරනවා සාධාරණ නැහැනේ මොකද විදේශගත ශ්‍රමිකයාට කොයිම අවස්ථාවකවත් කොහොම මේ මේ කොරෝනා වසංගතය සහ ඊට එහාදී වුණත් මේ විදේශගත ශ්‍රමිකයා පිළිබඳව කොයිම මොහොතක රජය අපිට හොයලා බලුවේ නැහැ දැන් අපිට දැනුත් මේ වෙලාවෙත් අපිට තියෙන ප්‍රශ්න ගැන රජයක් අපිට හොයලා බලන්නේ නැහැ එතකොට අපි යවන මුදලෙන් අපේ ලංකාවට කොච්චර අපි මුදල් ලැබුවත් ඒ මුදල් වල ගෙවල් වල ඉන්වෙස්ටර්න්ට දරා ගන්න බැරි ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒතර අපි ඇවිල්ලා ඉන්නේ අපේ පවුලේ නඩත්තුව පිණිස නම් අපි සමහරට අපේ පවුලේ ප්‍රධාන සමාජිකයා විදිහට අපි ආර්ථික සපයන ප්‍රධාන පුද්ගලයා විදිහට අපිට වැඩි මුදලක් ලැබෙන්නේ කොතනින්ද? අපි ඒ හරහා අපිට මුදල් මාරු කරගැනීමට සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒක රජයේ හරි සාධාරණ මුදලක් අපිට ලබා දෙනවා නම් මේ ගැටලුව සිද්ධ වෙන්නේ නැහැ මෙහෙම. නමුත් වෙලා තියෙන්නේ රජය අපිට හරි මුදලක් දෙන්නේ නැහැ. ඒ තුල මිනිස්සු අපිට කොහෙන් හරි වැඩි මුදලක් ලැබෙනවා කියනකොට ඒ විදේශගත ශ්‍රමිකයා අනිවාර්යයෙන්ම පෙළඹෙනවා ඒ මුදල් ලබා ගැනීමට. එතකොට වරද තියෙන්නේ අපේ නෙමෙයි. ඒක පැහැදිලිව රජයේ තියෙන වරදක්. අපේ වරදක් නෙමෙයි. ඒකට එහෙමනම් රජය හරි වටිනාකම දැන් පවතින හරි වටිනාකම දිය යුතුයි. මොකද රටේ ඩොලර් සාජේ ඔව් මොතකින් මේ මේ ෂාන් දැන් මෙතෙක් කල් මේ ප්‍රශ්නේ ඇති වෙන්න පෙර ආතුව ඕගල සල්ලි යුවේ කොහොමද නීත්‍යානුකූල බැංකු ආකාරයෙන්මද රට විරුව මේ විදේශගත ප්‍රජාව එහෙම නැත්නම් ඒ යම් ප්‍රමාණයක් උන්දියල් හරහා පාවිච්චි කළාද එතකොට ලොකු පරතරයක් ඒ කාලෙත් තිබුණාද බැංකු හරහා සහ උන්දියල් මිලත් එක්ක විනිමය අනුපාතිකයන් එක්ක නෑ ඒක දැන් කාලේ විතරක් නෙමෙයි මේක ඇවිල්ලා ගොඩක් දීර්ඝ කාලයක් තිස්සේම ඇවිල්ලා උන්දියල් රේට් එකක් කියලා එකක් තියෙනවා බැංක් රේට් එකක් කියලා එකක් තියෙනවා දෙකටම පරතරය බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් රුපියලකට අගනාව ගත්තොත් එහෙම සාමාන්‍ය බැංකුවටත් වඩා උන්දියල් ක්‍රමයෙන් ඇවිල්ලා රුපියල් 40ක් නැත්නම් 35ක් ඒ වගේ වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා ලංකාවේ මුදලෙ. ඒක උදාහරණයකට ගත්තොත් කුවයිට් වේ දිනාර එකක් ඇවිල්ලා 655ක් යනවනම් මෙහෙන් ඇවිල්ලා 720ක් දුන්න දවසුත් තියෙනවා. එතකොට බලන්න 50ක් 60ක් ඇවිල්ලා ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒක දිනාර එකක එතකොට වැඩිපුර මිදල මුදලක් එතනදී හම්බ වෙනවනේ. එහෙනම් මිනිස්සු ඇවිල්ලා එතනට පෙළමෙනවා එතනට යන්න. අපි අහන්නේ ඇවිල්ලා හරි විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් අපි ඇවිල්ලා රටට සේවයක් කරන්න අපි රටට විනිමයක් කරන්න අපි සූදානම්. අපි බැංකු හරහා තමයි යවන්න කැපති විශ්වාසවන්ත හැටියට. ඒ වුණත් ඇවිල්ලා අපි මහන්සියලා හම්බ කරන මුදල් වලට සාධාරණ මිලක් හම්බ වෙන්නේ නැතුව අපේ මේ වගේ ඉල්ලීමක් කරන්න කොහමද මෙහෙම රජයට ලැජ්ජාවක් නැතුව අහන්න පුළුවන් කියලා එක හේතුවයි. තවත් හේතුවක් තමයි අපේ විදේශගත ශ්‍රමිකයන්ට දීපු පොරොන්දු ඉටු කරන්නේ නැතුව කොහොමද ලැජ්ජාවක් නැතුව අපෙන් ඇවිල්ලා අපේ මේ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් අනිවාර්යෙන්ම ඇවිල්ලා බැංකු දිනුම් වලට දාන්න කියලා මේගොල්ලන් අපිව බල කරන්නේ. අපේ කැමැත්ත මේ අපි හම්බ කරන්නේ මම ටිකට් එක දාලා ආවේ මගේ සල්ලි වලට. මම මෙහෙ විසා එක ගත්තේ මගේ සල්ලි වලට. රජයට අපි ටැක්ස් එක හැටියට ඉන්ෂුරන්ස් එක ගෙව්වේ මගේ සල්ලි වලට. එතකොට මේ ඔක්කොම ගෙවලා මේගොල්ලන් ඇවිල්ලා මෙහෙම තමයි යවන්න ඕනේ කියලා අපිට බල කරන්නේ නැහැ. මොනවා හරි දෙයක් ඇරිලා අපිට සහනයක් කරලා දුන්නා නම් උදාහරණයට ටිකට් එකේ ඇවිල්ලා රේට් එකක් අඩු කරලා දෙනවා අපේ විදේශ ශ්‍රමිකයෙක් හැටියට. ඒ කියන්නේ බිස්නස් හැටියට යන කට්ටියට ඕනේ නැහැ. මම කියන්නේ රැකියාවක් හැටියට යන කට්ටියට 0 එක රුපියල් 10ක් වැඩිපුර දෙනවා කියලා කිව්වනේ මේ අජිත් කපලා. ඒක ප්‍රමාණවත් නැද්ද? ඒක ඇවිල්ලා ඇස් වහලනේ කරන්නේ කොහොමද? ඉස්සරහට කියනවා ඇවිල්ලා 120යි කියලා. මේක ලෝකේ රවට්ටන එක 120 103 102යි කියලා. ඊට පස්සේ ඇවිල්ලා 10ක් පිටිපස්සේ තව වැඩිපුර දෙන්නම් කියලා එතනට ගියාන් පස්සේ කියන්නේ ෂාර්පඩකින් 10ක් වැඩිපුර දුන්නත් උන්දියල් රේට් එක ඊට වඩා කොච්චර වැඩිද? ඊටත් වඩා වැඩි නේ. ඊටත් වඩා 35ක් විතර වැඩි. සාමාන්‍යයෙන් ඩොලරයක් ඇවිල්ලා බැංකු රේට් එක ඇවිල්ලා 203යි නම් ඒගොල්ලන් 10ක් දුන්නොත් එහෙම එතකොට 213යි. එතකොට ඩොලර් එකක් ඇවිල්ලා මාරු කරන්න පුළුවන් ඇවිල්ලා බ්ලැක් මාකට් එකේ කියන්නේ මේ උන්දියල් රේට් එකෙන් බැලුවොත් එහෙම 253යි. 251යි. එතකොට කීයක් පරතරේ තියෙනවද? මේක කොහොමද කරන්නේ? මං අහන්නේ හරි මේ උන්දියල් ක්‍රමය ඇවිල්ලා වැරදි කියලා අපිත් පිළිගන්නවා අපේ රටේ විදේශ විනිමය අඩු වෙනවා කියලා. ඒ වුණත් අපි අහන්නේ උන්දියල් කාර්යයන්ට විතරක් ඇවිල්ලා කොහොමද මේ තරම් ප්‍රමාණයක් දෙන්න පුළුවන්? ඒගොල්ලන්ට එහෙම දෙන්න පුළුවන් නේ. අයිය අපිට රජෙන් එක කරන්නේ. හරි පොඩක් ඉන්නකෝ චමින්ද. දැන් මොකද්ද ඔයාගේ අදහස්? දැන් මේ කමල් ෂාන් දෙන්නම ඉදිරිපත් කරපු අදහස් වලට වඩා මට පගේ ප්‍රශ්නයක් අහන්න කලින් මොකද්ද ඔබේ අදහස? මට කියන්නකෝ වෙනම අදහසක් තියෙනවා නම් ඊට වඩා ආරම්භයක් ඉදිරි ඉතා ඉක්මනින්. වෙනම අදහසක් කියන්නේ මෙහෙමයි.
දැන් ඇත්තටම විදේශ විනිමය වැඩිපුරම යවන්නේ මැද පෙරදිග. විදේශ විනිමය වැඩිපුරම යවන්නේ මැද පෙරදිගින් ඒ යවන්නේත් වැඩිපුරම කාන්තාව මේ රටේ. වැඩිපුරම ඉන්නේ ගෘහ සේවිකාව. විශේෂයෙන්ම ගත්තොත් යුරෝප් රටවල යවන වඩු ඒ රටවල වලට යවන යන කට්ටිය ගොඩක් බලන්නේ කොහොමද ඒ රටවල වල ප්‍රවේශිභාවය ගන්න කොහොමද පෞලේ උදවේගෙන්න ගන්න ඒ විනෝන් තමයි ඒ රටවල වල මුදල් එක්ස් කරන්නේ. එතකොට බහුතරය මේ රටවල වල යවන්නේ. විශේෂයෙන්ම යවන් නැති එකට වඩා මේ මොහොතේ ගෘහ සේවිකාව මේ රටට එන එක අඩු වුණානේ. කොරෝනා සංගතයත් එක්ක එයාපොට් වහලා තිබුණ නිසා වීසා නිකුත් කරන්නේ නැහැ. එතකොට ඒක තමයි විශේෂයෙන්ම බලපාලා තියෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් කුවෙට් එකේ ගත්තොත් කුවෙට් එකේ මේ වෙනකොට අපිත් යවනවා. මේ මමත් කතා කරන මමත් යවන්නේ මේ විදිහට තමයි. මොකද හේතුව දිනා එකට විදිහට කියන්නේ උන්දිල ක්‍රමයට. උන්දිල ක්‍රමයට මමත් යවන්නේ. ඇයි ඇයි අපි දුක් විඳලා ගන්න මුදල් ඇයි අපි දෙන්නේ? රජයේ බහුතරයක් කරන්නේ දැන් රජයේ ඇවිල්ලා බහුතරයක් මැතිඅමුතුවරුන්ගේ දැන් ওই එක එක රටවල් වල මුදල් දැම්පතු එළියට එන්නේ. ඉතින් කාගේ සල්ලිද? ඒ සල්ලි ඇවිල්ලා මේ හොරාකන සල්ලි ලවංකොම කියනවනම් ඒ රටවල් වලින් එළියට ආවේ. එතකොට අපේ මේ රටවල් වල දුක් ඉඳලා බහුතරයක් මේ මැද පෙරදිග විඳින්නේ දුක තමයි. හරිද? අර යුද්ධෙට රටේ ලංකාවේ යුද්ධෙට යන්නේ රට බේරගන්න නෙවෙයිනේ, රැකියාවක් නැතිකමනේ බහුතරයක් එහෙමයි. නමුත් වක්‍රාකාරයෙන් යුද්ධෙට අපි දායක වෙනවා. ඒ වගේ තමයි මේ රටවල් වලට අපි එන්නේ පෞද්ගලිකව අපට හම්බ කරගන්න. නමුත් වක්‍රාකාරයෙන් රටේ විදේශ විනිමය යනවා. ඒ කොච්චර ගියා මේ කට්ටියට මෙහෙම ඉල්ලන්න අයිතියක් නැහැ. මේ කට්ටියට ඉල්ලන්න අයිතියක් නැහැ. විදේශගත ශ්‍රමිකයාට කිසිම සෙතක් මේ කට්ටිය දීලා නැහැ. හැම පැත්තකින්ම ගසා කෑම තමයි තියෙන්නේ. ගසා කෑම තමයි කෑම. යම් කිසි විදියකින් නීතියක් ගෙනාවොත්, ඒ කියන්නේ උන්ඩියල් හරහා එවන්නම බෑ. අනිවාර්යෙන් බැංකුව හරහා එවන්න ඕනක නීතියකට යටත් කරන්න සිදු වුණොත් මොකද කරන්නේ? ඒක අපි අභියෝග කරන්න පුළුවන් රජයට කරලා පෙන්නන්න කියලා. අභියෝග කරනවා. මොකද ඒක කරන්න බෑ. ඒක සූසුමාකාරයෙන් අද කීයක ආපු එකක් නෙමෙයි. ඔයිට කලිනුත් එක මේ වෙනකුණු තිබුණා. දැන් ඒක වැඩි වෙලා තියෙනවා. දැන් විදේශගත ශ්‍රමිකයන්ට දෙන මුදල වැඩි කරලා තියෙනවා. මොකද ආණ්ඩුව අර විදියට දෙනකොට ඔය 10 දෙන්න ඕනේ නැහැ. හරියට ඩොලර් එක පාවෙන්න දෙන්න නැගිවරනේ. ඒක කරලා තියෙන්නේ ආණ්ඩුව කපටිකමටනේ. ඒක කරලා තියෙන්නේ රටේ ඩොලර් නැහැ. පිට යන්න ඩොලර් දැන් රටේ නැහනේ. දැන් මෙහෙම ගෙන්න ගන්නද ගන්න කපටි වැඩක් ඒක. දැන් පිටතර මේ දුකනේ. මොකද ශාන් වා කියන්නේ හදුවේ? නෑ. එහෙම දෙයක් කිල්ලන්න කලින් අපේ ඉල්ලීම් ඉටු කරොත් එහෙම අපිට කල්පනා කරලා පොඩ්ඩක් බලන්න පුළුවන්. බැංකු හරහා යවන්න අපිට කල්පනා කරලා බලන්න පුළුවන් අපේ ශ්‍රමිකයන්ගේ ඉල්ලීම් ටික ඉටු කරොත් එහෙම. උදාහරණයට දැන් අපිට අද බැංක රේට් එක හරියට ගානක් දෙන්න පුළුවන් කියලා රජෙන් සාතිකයක් දෙන්න පුළුවන්ද? දෙන්න බෑනේ. එහෙනම් කොහොමද මේගොල්ලන් ඉල්ලන්නේ? අනිත් එක ඇවිල්ලා අපේ ශ්‍රමිකයන්ට අපිට අවශ්‍යතාවයේ සපුරා දෙන්න පුළුවන්ද? මෙහි තියෙන ප්‍රශ්නවල වලට අපි සාමාන්‍ය අපි හැමෝටම ප්‍රශ්න නැහැ. අපි හැමෝටම ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට හරි ඒ ප්‍රශ්න ටික විසඳන්න මොන හරි ක්‍රමයක් හරි ගස්සලා තියෙනවා. හරි ෂාන්, මේ ෂාන් ඉන්න මේ චමින්ද දැන් මේ මැදපරදි කලාපේ ඔයා දන්න විදියට හැම කෙනාම යවන්නේ උන්ඩියල් ක්‍රමයටද නැත්නම් අතලොස්සක්ද වැඩි ප්‍රමාණයක්? නෑ මේම මෙතන මේ ගෘහසේවිකාවෝ ඉන්නවනේ. ගෘහසේවිකාවෝ ගොඩක් කට්ටිය ගෙදර ඉන්න හාම් පුතා තමයි සල්ලි යවන්නේ. එහෙම නැත්නම් ඉන්න ඩ්‍රයිවර් යවන්නේ. එතකොට ඒ කට්ටිය මේක ගොඩක් දන්නේ නැහැ. මොකද ඒ කට්ටියට එළියට එන්න අපහසුයි. ඒ කට්ටිය දන්නේ නැහැ. මම නම් කියන්නේ ඒ කට්ටියටත් මේක දැනුම් දීලා කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ඩොලර් දිනාර එක එක පාටම මේ රටවල වලට ආවනේ 750ට 55ට 60ට ගියා. ඒක එක පාටම 100කින් අඩු වුණානේ. කාටද වාසිය? දැන් රටේ ඒකට සාපේක්ෂව බඩු මිල ඉහළ යනවා. දැන් අපිට මේක අඩු කරා කියලා බඩු මිල පාත් වෙන්නේ නැහනේ. බඩු මිල පාත් කරලා නැහැ. ඒක දවසින් දවස ඉහළ යනවා. අපෙන් මෙහෙ ගසා ගන්න එක ගන්න එහෙම ගසා ගන්න මේකෙන් විදේශගත ශ්‍රමිකයාට මොනතරම් මුදලක් අහිමි වුණාද? එව්වට රජය වග කියනවාද? නෑනේ. හරිද? එතකොට 755ට යනකම් ගියා. එක පාටම නඩු කරේ. නමුත් ඒක දැන් ඒ උන්ඩියල් කාරව ඒ විදිහටම දෙනවා. උන්ඩියල් කරන කට්ටිය ඒ විදිහටම දෙනවා. ඒක නඩු කරේ නෑ. එතකොට ඒක නඩු කරන්නේ නෑ. මොකද ඒ කට්ටිය දැන් නිකන් හිතන්න අපට එච්චර වැඩි මුදලක් උන්ඩියල් කරන කට්ටිය දෙන්නේ ඒ කට්ටියත් ඒක අලවි කරන්න බලාගෙනනේ. ඒ කට්ටියත් ඒක අලවි කරන්න බලන. එතකොට ඒ කට්ටිය තියාගෙන ඒත් ලාභයක් තියාගෙන රජය විහිං කරගන්න වැඩනේ. විදේශගත ශ්‍රමිකයාට ඇත්තටම මේ වෙලාවේ රටේ තියෙන ප්‍රධාන ආර්ථික සැපවුම වෙලා තියෙන ඩොලර් විදිහට ඩොලර් වෙන ක්‍රමවේදය පළවෙනි දේ තියෙන දැන් මේ විදිහ විදේශගත ශ්‍රමිකයා. ඒක විදේශගත ශ්‍රමිකයාගේ ප්‍රශ්න වලට කිසිම අහුම්කන් දීමක් නැතුව මෙතෙක් කාලෙට උන්නදමලාද කියලා බලන්නේ නැතුව
එකපාරටම නින්දෙන් නැගිටලා වගේ ඩොලර් ටික ලංකාවේ හිඳුනාගා දැනගත්ත සැනින් ඇවිල්ලා විදුලි කතර ශ්‍රමිකයාගේ මෙන්න මේක මෙතන දෙවන්න මෙතන දෙවලා කිව්වට මිනිස්සු එහෙම අඳින්නේ නැහැ චමුද මහත්තයෝ මිනිස්සු මේ රජය කියන කතා අහලා අහලා මොකද රජය කරන පොර වැඩ ටික ලංකාවේ ඉන්න සමහර මිනිස්සු නොදැනගත්තරද වැඩිද මේ විදුලි කතර ශ්‍රමිකයා පැහැදිලිව දන්නවා විදුලි කතර ශ්‍රමිකයා ලොකු අවබෝධයකින් ඉන්න රට පිළිබඳ ලොකු දැනීමක ඉන්නවා මොකද නිරන්තරයෙන්ම මේ ෆෝන් එක භාවිතය තුළ හරි ඇත්ත ඇත්ත කාරණා මේ විදුලි කතර ශ්‍රමිකයා දන්නවා හොරා කන්නේ කවුද හොරා නොකන්නේ කවුද කවුද රට ආදරේ රට ආදරේ නැත්ද කවුද කියන එක පැහැදිලිව දන්නවා ජමුද්ද මහතු ඉතින් එතකොට ලොකු මුදල් පැන්ඩෝරා පේපර් වල දාලා අපේ රටේ මුදල් ලොකුවට වෙන වෙන තැන් වල පෙන්නනකොට ඒව රටේ මිනිස්සු රටේ පාලකයෝ හොරා කාලා කියලා පෙනෙද්දි ඇයි අපි දුක් මහන්සි වෙන අපි මේ දහඩිය කඳුළු මේවට කැප කරලා ජීවිත පවා බිලි දීලා ඇත්තටම ජමුද්ද මහතු මේ යුද්ධෙට ගියා වගේ වැඩක් මොකද විදේශගත ශ්‍රමිකයා මැරෙනවා දවස ගානේ හැම තැනම මැරලා යනවා කවුරුත් හොයලා බලන්නේ නැහැ එතකොට මේ සල්ලි වලට විතරක් පෙරේතකමට බහිරවය පෙරේතෝ වගේ ඇවිල්ලා මේ සල්ලි විතරක් අපිට දියල්ලා කියන තත්ත්වයට ආවම චමුද්ද මහත්තය කොච්චර අසාධාරණද අපි අම්මලා කොච්චර පොඩකින් දැන් විදේශගත ශ්‍රමිකයන් ලබන ආදායම මේගෙන් එන ප්‍රේෂණ මේ මුදල් මුදල් කියමුකෝ හරි අඩකින් අඩු වෙලා තිනවා කියලා දැන් කියනවා අලුත් වාර්තාවෙන් ඒ කියන්නේ ඕගොල්ලෝ මෙච්චර කල් හරි බැංකු ක්‍රමෙන් යවපු එක දැන් වැඩි වශයෙන් යමු වෙලා තියෙනවානේ උන්දියල් වලට ඒකනේ පැහැදිලි වෙන්නේ විද්‍යානුකූල නොවන මාර්ගවල ලංකාවට සල්ලි වන්න පෙළවිලා තියෙනවා ඒ කියන්නේ මීට පෙර ඕගොල්ලෝ බැංකු හරහා බැංකු පාවිච්චි කරා නේ දැන් තමයි අඩු කරලා තියෙන්නේ නේද ඔව් අනිවාර්යයෙන් මෙහෙ තියෙන එක්ස්චේන්ජ් හරහා තමයි අනිවාර්යයෙන් ඉස්සර ගොඩක් දුරට ඒව එහෙම දැන් ගොඩක් දැන් ඔව් දැන් අනික තමයි චමුද මහතු පැහැදිලිම යුරෝපා කන්ටි වල මිනිස්සු මේ වෙලාවේ හරි මුදලක් නොලැබීම තුළ සල්ලි මුදල් ලංකාවට එවන්නේ නැහැ. එතකොට දැන් එවන්නේ විදේශගත ශ්‍රමිකයා විතර මේ මැද පෙරදිග කලාප ඉන්න අය විතරයි. එතකොට මම දැක්කා ඉතාලියේ අය කියනවා මේ ලංකාවට අපි එවන්නේ හරි මුදලක් අපිට ලැබෙනකන් අපි එවන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක තියාගන්න පුළුවන්. මොකද යුරෝපා රටවල ඉන්න මිනිස්සුන්ට ලොකු ආර්ථික ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ට ගෙවල් වල ඒ ආර්ථික පසුබිම හදලා තියෙනවා. ලංකාවේ මුදල් ඉපේන ක්‍රමයක් හදලා තියෙනවා. මේ දැන් අනිවාර්ය මුදල් සම්ප්‍රේෂණය වෙන්නේ මේ විදේශගත ශ්‍රමිකයා විතර මේ මැද පෙරදිග කලාපය අගේ විතරයි. නමුත් ඒකත් දැන් අඩු වෙලා තියෙනවා මේ මුදලක් පිටින් ලැබෙන නිසා තමයි යන ආයතේ මුදල් ලවලා ලංකාවෙන් මාරු කරගන්න ඩොලර් දිනාර මාරු කරගන්නවා අනිත් අය සමහර ලවට මේ බැංකු පද්ධතියෙන් පිටින් ගිහිල්ලා වැඩිපුර ලැබෙන තැනින් මාරු කරගන්නවා ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයාට ලැබිය යුතු වරප්‍රසාදික දෙනවා නම් ඔවුන්ගේ සොයා බැලීම හරියාකාරව කරනවා නම් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න අනික තමයි මහත්මයා විදේශගත ශ්‍රමිකයාගෙන් මේ විදිහට ලංකාවට මීටදී මුදල් හොයාගන්න පුළුවන් ක්‍රම මාර්ග තියෙනවා රජ කිසිම අවබෝධයක් නැහැ මොකද මේ රටට ලැබිලා තියෙන මේ ජොබ් ඕඩර් ටික මේ ජොබ් ඕඩර් යන්නේ පැහැදිලිව මේ මැදිහත් කරුවන්ගෙන ඒජන්සි කරුවන් හරහා ඔවුන් ලොකු මුදලක් ලබා ගන්න රටට මේ අපේ විදේශගත ශ්‍රමිකයා ලංකාවට ගෙන්වා මේ පිටරට ගෙන්වනකොට ලොකු මුදලක් මේ හාම්පුතුන් විසින් ගෙවනවා ඒ ගෙවන්නේ ඒජන්සි කරුවන්ට මේ මුදල සාක්කුවේ දා ගන්නවා ඒකෙන් හරි අඩක්වත් ලංකාවට සමහරට යන්නේ නැහැ ඉතින් මේක පුළුවන් නම් අපේ එම්බසි පද්ධතිය හරහා එම්බසි වලට නිලධාරී මණ්ඩලය වැඩි කළා මේ ලැබෙන ජොබ් ඕඩර් ටික එම්බසි හරහා මේ ලංකාවට දෙන්න පුළුවන් නම් එතකොට විදේශගත ශ්‍රමිකයා සම්බන්ධ වෙන්නේ එම්බසියක් කරා ඒතුර අය මේ විදේශගත ශ්‍රමිකයාට ආරක්ෂාව ලැබෙනවා මේ අහිංසක අම්මලාට ආරක්ෂාව ලැබෙනවා ඒතුර වැරදි කාරවල යන්නේ නැහැ ඔව් මේ කවුද චමින්ද දැන් ඕගල්ලා මේ සල්ලි එවන්නේ නැති එකේ ප්‍රධානම ප්‍රශ්නේ ඕගලන්ට තියෙන්නේ ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ට සලකපු ආකාරය ගැන තියෙන අප්‍රසාදයේද කේන්තියද නැත්නම් අර ආණ්ඩුව නිල වශයෙන් බැංකුවෙන් දෙන ගාණයි උන්ඩියල් ගාණයි අතතර ඇත්තර වෙන රුපියල් ගාණේ 740 පාඩුවද මොකද්ද ওই දෙකේ අංක එක මොකද්ද ප්‍රධානම හේතුව අපි බලන්නේ අපට ලැබෙන වැඩිපුර මුදල කොතනින්ද ලැබෙන්නේ අපි එතනින් තමයි යවන්නේ මොකද අපි මෙච්චර කාලයක් අපි ඇරියානේ මෙච්චර කාලයක් අපි බැංකු හරහා නීත්‍යානුකූල ක්‍රමයට අපි ඇරියා හරිද එතකොට මෙතන ලොකු මුදලක් අපට ලැබෙනවා නම් අපි ඒක යවනවා හරිද එක කාරණයක් අනිත් එක තමයි ආණ්ඩුවක් වශයෙන් කිසිම දවසක විදේශගත ශ්‍රමිකයා ගැන හිතුවෙම නැහැ විදේශගත ශ්‍රමිකයා ගැන අපි මෙන්න මේ සහනය විදේශගත ශ්‍රමිකයාට දීලා තියෙනවා කියලා කිව්වොත් අපි එදා ඉඳන් ආණ්ඩුවට පැත්තට කඩේ ගිහිල්ලා අපි කියනවා ඔයාලා මේ විදිහට යවන්න අපි ඕනනම් අර උන්දියල යවන මිනිස්සු පවා අපි හෙලි කරන්න අපි සූදානම් හොඳද අපිට විදේශගත ශ්‍රමිකයාට මෙන්න මේ දේ කරා කියලා ආණ්ඩුව කියනවනම් එක දෙයක්වත් කරලා නැහැ කොරෝනා ආපු වෙලාවේ ඉඳන් ආණ්ඩුව ව්‍යාපාරිකයට විතරයි සලකව කොරෝනා ආපු වෙලාවේ එම්බසි වල පෝලිං ගැහුවා එම්බසි වල ටිකට් ඔෆිස් වල පෝලිං ගැහුණා මොකටද තමුන්ට ටිකට් එකක් වෙන් කරගන්න බැරි තත්ත්වයක් උදා වුණා හොඳද එතකොට ඩිනාර් 400 500 දීලා තමයි මේ රටවල වලින් යන්න උනේ එතකොට එයාලයින්ස් එක භාගයක් ගසා ගන්නකොට රජයට කඩේ ගිහපු හෝටල් කාරයන්ට රජය ගසාගෙන ගන්න අවස්ථාව දුන්නා මොකද හෝටල් වලට විතරක් එන්න පුළුවන් හෝටල් නිරෝධායනට විතරක් එන්න පුළුවන් කියලා නීතියක් ගෙනාවා එහෙම නීතියක් ගෙනල්ලා දවසකට රුපියල් 7500 15000 ගන්න මේ රටේ වළං හොදලා යන මේ අහිංසක අම්බලාගේ සල්ලි ගසාගෙන කෑවා ඒ දවස්වල අපි ඒවට මැදිහත් වුණා අපි කතා කරාට ඇහුම්කන් දුන්නේ අන්තිමට ගසාගෙන කාලා අවසාන මොහොතේ ඒ වෛරයට පාත්‍ර වෙලා
ඒ බැනුම් අහලා තමයි ඒක අන්තිමට රිවර්ස් එකට ගත්තේ. නමුත් ඒ වෙනකොට යන්න ඕන කට්ටිය කාලා ඉවරයි අර හෝටල් කාරයෝ පොසත් වෙලා ඉවරයි. ඒ ඒකෙන් තමයි ආණ්ඩුව විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම ආණ්ඩුවට විදේශගත ශ්‍රමිකයෙක් ගැහුවේ එතනින්. ඊට පස්සේ මේ රටවල් වල අසරණ වුණා කානුන් එකක් කියලා වන්න මේ රටවල් වල. කානුන් එක ආපු වෙලාවේ මේ රටවල් වල මිනිස්සු ගියා තානාපති කාර්යාලයට යන්න. ගෙලින්ම තානාපති කාර්යාලයේ දොර වැහුවා කිසි කෙනෙක් එන්න එපා කියලා. ලංකාවෙන් අපට දැනුම් දීලා තියෙනවා ලංකාවට එන්න එපා බාර ගන්න නැහැ කියලා. එතකොට සදාචාරමකද ඒක? ඒක කොච්චර ඒ මිනිස්සු බලාගෙන හිටියා රටට යන්න අවුරුදු දෙක තුනේ වීසා හිටපු නැති කට්ටිය. අද මේ රටවල මැරෙනවා. දැන් ඊයේ දවසේ විතර 3 දෙනෙක් මැරිලා තියෙනවා. ඊයේ දවසේ විතර 3 දෙනෙක් මැරිලා තියෙනවා. අවුරුදු ගණන් හොස්පිටල් වල ඉන්නවා. වයසක අම්මලා. අවුරුදු 55 60 පැනපු කට්ටිය ඉන්නවා. කිසිම ක්‍රමවේදයක් නැහැ ඒ කට්ටිය ගෙනියන්න. කිසිම ක්‍රමවේදයක් නැහැ. එතකොට ඒ කට්ටිය වෙනුවෙන් කතා කරන්නේ නැහැ. අපි නිතරම කතා කරන අඩුම තරමේ රාජතාන්ත්‍රික මැදිහත්වීමක් වෙලා මේ රටේ ඒ වීසා නැතුව ඉන්න කට්ටිය ගන්න කියලා. වීසා නැතුව ඉන්න කට්ටිය. යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ලංකාවේ අම්මා තාත්තා මැරිච්ච කට්ටිය ඉන්නවා. ලංකාවේ තමුන්ගේ දුව පුතා මැරිච්ච කට්ටිය ඉන්නවා. තමුන්ගේ ස්වාමි පුරුෂයා මැරිච්ච කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට කිසිම සාධාරණයක් සෙතක් කරන්නේ නැහැ නේ. තානාපති කාර්යාලයට ගියා. ඒ කටිරුවත් කරන්න පුළුවන් අර සීමිත ප්‍රමාණයක් තියෙනවා. දවසකට සීමිත ප්‍රමාණයක් තියෙනවා. ඔය චමින්ද මොකක්ද කියන්නේ? ශාන් දැන් මේ කියන කතා මේ කියන චමින්ද ශාන් කමල් මේ කියන අදහස් ඔය තුන්දෙනාගේ පෞද්ගලික අදහස්ද? එහෙම නැත්නම් රට විරුව කියන ඕගලන්ට නෙට්වර්ක් එකක් තියෙනවනේ. ඕගල සම්බන්ධයි නේ මුළු මේ මේ බදපුරුදි කලාපයත් එක්කම මේ සියලුම දෙනා ඉන්නේ ඔය ස්ථාවරෙද? නැත්නම් ඔය තුන්දෙනාගේ පුද්ගලික අදහස්ද ඔය? නෑ අනිවාර්යෙන් ඇවිල්ලා චමින්ද සහෝදරයා කියපු දෙයකින් අපි තෙක්ම වෙනවා. ඒකෙන් තමයි අපි ඔක්කොම ඉන්නේ. ඒ අදහසකින්ම තමයි. අනිත් එක ඇවිල්ලා විදේශගත ශ්‍රමිකයන්ගේ ඇවිල්ලා හුර්ලකන මේ හුර්ලකන ඇවිල්ලා අපේ මුදල් දිනවනේ. ඒක ඇවිල්ලා අපේ ලංකාවට ගිහිල්ලා හරියටම පාවිච්චි වෙනවාද පොඩ්ඩක් කල්පනා කරන චමින්ද මහත්තයා මම අහන ප්‍රශ්නට පුළුවන් නම් උත්තර දෙන්න. අපේ සල්ලි වලින් ඇවිල්ලා දේශපාලනඥයෝ රට යන්න ජොලි කරන්න දැන් ළඟදිත් මම නිවුස් එක දැක්කා. ඔබතුමායේ නිවුස් එකක් කිව්වේ මම අහගෙන හිටියේ. එතකොට අපේ සල්ලි වලින් නේ උන් රට යන්නේ. ඉන්නේ අම්මා අප්පගේ බූතලේ විකුණන උන් රට යන්නේ නෑනේ. අපේ සල්ලි වලින් තමයි අපි මෙහිණ යවන ඩොලර් වලින් තමයි උන් වෙන රටවල් වලට මේ මොකද්ද මේ නිමාඩු ගත කරන්න යනවා. නැත්තම් මොන හරි දෙයක් කියලා රජේ වැඩක් කියලා බොරුවට ගිහිල්ලා නිමාඩු ගත කරනවා. උන් ගත කරන නිමාඩු කොහමද ලොකු ලොකු හෝටල් වල බුක් කරනවා. ඒකට ඇවිල්ලා උන්ගේ වාහනයක් විකුණලා නැත්තම් උන්ගේ ඉඩමක් විකුණලා සල්ලි අරන් යන්නේ නෑනේ. ඒ අපේ රජයේ තියෙන ගජානායකයෙන් මේ සල්ලි ගන්න ඒ කොහෙද ඒ ගජානායක සල්ලි එන්නේ අපිට යවන ඩොලර් තමයි. ඒ ඩොලර් එක අරගෙන උන් ගිහිල්ලා එහෙම සැප ගන්නකොට අපිට හිතනවාද කියන්නේ පොඩ්ඩක් හිතේ පපුව අල්ලලා කියන්නේ අපිට මට මේ පොඩ්ඩක් ඉන්න මට උත්තරයක් ඕනේ නැහැ. තුන්දෙනා ඔළුව ගැල්ලා කිව්වද ඇති. ඔය තුන්දෙනාටම ලංකාවේ තදන් තියෙන තත්ත්වය ගැන අවබෝධයක් තියෙනවනේ. උත්තරේ පාරව. හරි. ඕගොල්ලෝ දන්නවා නේද ජනවාරි මාසේ ලංකාවේ ආර්ථිකය තීරණාත්මක තනකට එනවා කියන එකක් දන්නවනේ. ඒ වගේම තියෙන විදේශ සංස්ථ ප්‍රමාණයක් දන්නවා. ගෙවන්න තියෙන ණය ප්‍රමාණයක් දන්නවා. එතකොට ඕගොල්ලෝ ඉන්නේ මැද ප්‍රතිකර. යුරෝපා කලාපේ ඉන්න ප්‍රතිචල ඉන්න ශ්‍රී ලාංකිකව ආපහු ලංකාවට එන එකක් නැහනේ. අර කමින්ද කිව්වනේ ඒගොල්ලෝ මේ උත්සාහ කරන්නේ කොහොම හරි කීයක් හරි මිදන් කරලා ඒ රටේ පුරවැසියා ලබා ගන්න ලබා ගත්තේ නැති කට්ටිය. එතකොට ඕගොල්ලන්ට එන්න ජනවාරි මාසයෙන් පස්සේ රටක් තියෙන්න ඕනනේ. ඉතින් දැන්වා ඔය පරණ මේ කෝන්තර අමතක කරලා తాවකාලිකව අමතක කරලා කියන්න තියෙන දේ කමල් ඔයා කියන බලන්න කෙටියෙන් හරි අමතක කරලා අපෝ වෙනස් වෙන්න කැමති නැද්ද කමල් ඇත්ත රටක් අපි ගැන තරම් රට ගැන හිතන මිනිස්සු නැතුව ඇත මම රටේ මිනිස්සුවත් මං හිතන දේ රට ගැන හිතන්නේ නැහැ බොහෝ දුරට මොකද රටේ මිනිස්සු මේ වෙද්දිම තාමත් නැවගුණලා බෑන්චුන් ලයින් එකේ ලයින් තාමත් රටේ මිනිස්සු ඉන්නේ තාමත් රටේ මිනිස්සුන්ට අවබෝධයක් බොහෝ දුරට අඩුයි මිනිස්සු තාමත් කඩේ යනවා පක්ෂ පාඩ ජාති කුලම වල බදාගෙන එක එක දවල් නමුත් අපි එහෙම නැහැ අපි පෑදී රට අපි ආව දවසේ ඉඳලා රට ගැන ලොකු අවබෝධයකින් ඉන්න රට ගැන ලොකු හැඟීමකින් ඉන්නවා අපි කැමති මේ රට වෙනස් වෙනවා මේ රටට ආදරය කරන තරම් අපි දන්නවා මොකද මේ රටවල විඳින දුක යනවා අපේ රටේ කොච්චර පහසුකම් අපිට තිබුණාද අපිට දැන් ඒවා නැද්ද අපේ දරුපටව කොච්චර දුකක් වින්දාද කියලා පැහැදිලිව තියෙනවා කමල් පොඩ්ඩක් ඉන්නකෝ කමල් ඔයා ආස නැද්ද ඔයාගේ දරුවොත් එක්ක ඉන්න ඔයාගේ බිරිඳත් එක්ක ඉන්න ඔය ඇවිල්ලා දුක් විඳින්නේ මේ ලංකාව යමක් හොයාගන්න බැරි හින්දානේ කවදාවත් කියන්නේ නැහැ මම ඔය රටේ සෙටල් වෙනවා මේ ඇමරිකාවේ කෙනෙක් කිය මම මේ සෙටල් වෙනවා මම නිව්සීලන්ඩ් සෙටල් ඕගොල්ලෝ ඔබ කියන්නේ නැහැ නේද කොහොමද හරි එන්න ඕන අපිට මේ එහෙම
අපිට මේ සෙටල් වෙන්න බෑ ජමුතුමද අපිට මෙහෙම එක අවුරුදු 100ක් හිටියත් අපි අවුරුදු 50ක් හිටියත් මේ වගේ අපිට එහෙම සෙටල් බාවයක් දෙන්නේ නැහැ මොකද මෙහෙ පුරවැසි බාවයක් අපිට ලැබෙන්නේම නැහැ අපි වැඩ කරන්න ආව නම් ඒ සේවකයා සේවකයාම තමයි මේ රටේ අපි දන්නවා අපිට තියෙන එකම මේ වෙලාවේ පරණ කෝන්තර ප්‍රශ්න අඩුපාඩු මල්බල ජනමාරි වලින් පස්සේ කවද්ද ලංකාවට හිටන් ඉන්නේ එන්නේ හිටන් ඉන්නේ දැන් අපි පෙබරවාරි ඉඳන් හිටින්න ඕනේ මේ වෙලාවේ හිතන්න බැරිද අපිට රට එතකොට ජමුතු මහත්තයා අපිට විතර දෙක දැනෙන ඔත රට පාලනය කරන්න ආව ලොකු පොරොන්දු දීලාපු දේශපාලඥයන්ට ඒක නැද්ද එතකොට මේගොල්ලෝ දැන් මේ 60ද 70ද මම දැක්කා දැන් අලුතෙන්ම මේ නිමාඩ පාර්ලිමේන්තුව වහලා රට යන්න යනවා. එතකොට මේගොල්ලොන්ට නැද්ද හැඟීමක්? අපිටද තියෙන මේ දුප්පත් අපිටද මේ වළං හොදන අම්මලාටද මේක දැයෙන්න ඕනේ? මේ අම්මලා නොදැයි නෙමෙයි මහත්තයෝ. මේ අම්මලාට හදවතින්ම දැයෙන මොකද අපේ දරුපැටව අපිට සියලු දේ තියෙන අපේ ලංකාවේ. අපේ අපි හම්බ කරන දැන් මේ මොහොතේ අපි මුදල් යවන්නේ වැඩිපුර කීයක් හරි ගන්න ඇයි අපේ ගෙදර දරුපැටවුන්ට කණ්ඩ ක්‍රමයක් නැහැ මහත්තයෝ. හැම බඩු බාණ්ඩක මිල ගිහිලා ඉහිලා ගිහිලා. ඒතර ගෑස් එකේ ඉඳන් ගෑස් එක ඩබල් ට්‍රිපල් ලා. ඒ ගෑස් එක කිසිම ආරක්ෂිතභාවයක් නැහැ. මේ වගේ ප්‍රශ්නත් එක්ක අපේ ජීවිතවලට තියෙන ප්‍රශ්න කඳුළු බේරා ගන්න අපි කොහොමද මහත්තෝ කීයක් හරි හැබ්මෙන් නැත්නම් ඒකෙන් අපි හටගා හිතන්නද අපි බඩගා හිතන්නද බෑ මහත්තෝ කොහොමද ඉස්සල්ලා මේ චමින්ද දැන් දරුවෙ විවාහක වැතිනේ දරුවෝ ඇතිනේ ඈ කවුරුත් කැමති දරුවෙක් තමන්ගේ උකුලට අරගන්න දරුවෝ දකින්නේ zoom එකෙන් ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට වේගයක් ආව ලංකාවට යන්න බලන් ඉන්නේ මම ආයි අහන්නේ කොහමද යන්න රටක් තියෙන්න ඕනේ ඈ සමහරු කියනවා අන්තිම රට මැරෙන්න ඕනේ මට ලංකාවේ ඒ වගේ ඒ නිසා කැමති නැද්ද මේ වෙලාවේ මේ ප්‍රශ්න මොහොතකට අමතක කරන්න රට පාලකයෝ කරපු වැරදි සලකපු විදි ඔක්කොම හරි දැන් මේක හොද මඩේ දැම්ම කියලා ප්‍රතිඵලයක් වුනේ නැති නිසා මේ ජනවාරි මේක පන්න ගන්න ඕන චමින්ද ඒකයි මම අහන්නේ මේ කතාව දැන් ඒක ඇත්ත ඒක මුලින් තව කතාවක් කියනවා දැන් මෙහෙම කතා කරනකොට කට්ටිය හිතනවා ඇති අපි ආණ්ඩුවටම ගහනවා ආණ්ඩුවටම බයිනවා කියලා මේක මේ ආණ්ඩුව විතරනේ හැම ආණ්ඩුවකින්ම විදේශගත ශ්‍රමිකයන්ට සලකව වෙන නමුත් දැන් මේ උන්දියල් ප්‍රශ්නේ මේ මුදල් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන මේ ආණ්ඩුව නිසානේ ඉතින් ඇත්තටම කියනවා නම් දැන් මේක අපි කතා කරාට හෝ නොකරට දැන් අපි දාන පෝස්ට් එකකට පවා Facebook එකකට පෝස්ට් එකක් දැම්මත් බලන්නකෝ මේ රටේ ඉන්න ශ්‍රමිකයෝ දාන කමෙන්ට් එක ඒකට කියන්නේ උපරිම සල්ලි යවන්න එපා කියන එක හැම එක්කෙනාගේම තියෙන්නේ ඕකනේ සල්ලි යවන්න එපා ආණ්ඩුවට දැනෙන්න අරින්න මොකද ආණ්ඩුව ශ්‍රමිකයාට ගහනකොට ශ්‍රමිකයාට පුළුවන් විදියට ගහන්න බලාගෙන ඉන්නේ මොකද දැන් ආණ්ඩුවම තේරුම් ගන්න ඉන්නෝනේ විදේශගත ශ්‍රමිකයාගේ වටිනාකම අපි දැක්කනේ අයවැය කියනකොට බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියනවා මේ වර්ෂයේ ඉදිරි වර්ෂයේ අපි ලක්ෂ 3ක් දක්වා යවලා අපි මුදල් හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඕකනේ එයාලගේ මේ සැලැස්ම වෙන මොකද්ද සැලැස්ම? එතනත් විදේශගත ශ්‍රමිකයන් ඉහළින් ඉන්නේ. ඒ ඉහළින් ඉන්න ශ්‍රමිකයාට මොකද්ද දීලා තියෙන දේ? කිසිම දෙයක් දීලා නැහැනේ. එයාලා හොදාකාරවම දන්නවා විදේශගත ශ්‍රමිකයන් සමයි මුදල් ලෙවන්නේ. ඒ කට්ටිය තමයි ප්‍රධානම මේ මුදල් ලෙවන පුද්ගලයා. නමුත් ඒ කට්ටියට යම් කිසි දෙයක් දෙන්න ඕන කියලා ඒ කට්ටිය කතා කරන්නේ නැහැ. එහෙම දෙන්න ඕන කියලා අඩුම ධර්ම හිතන්නේවත් නැහනේ හිතන්නේවත් නැහැ යෝජනාවක්වත් කියන්නේ පොඩකින් අපි අවසන් කරන්න තොර ෂාන් මට කියන්න ඔය තුන්දෙනා ඔය විශේෂම ඕගල්ලා මේ මැදපති කලාපේ ඉහළ sannivedakiyo මැදපති කලාපේ නිතර වීඩියෝ දාලා ඔගල ඒ ජනමානස හදන ඉහළින් ඉන්න අය මම දන්නවා අපි බලන ඕගලගේ දේවල් කියන්න මිලියන 3ක් මිලියන 4ක් විතර විදේශ ප්‍රජාවක් ඉන්නවා මම කියන්නේ මුළු ලෝකෙම ලංකාවේ පිට මේ වෙලාවේ ඩොලර් 1000 ගානේ දුන්නොත් ඩොලර් මිලියන 3ක් නැත්නම් රුපියල් බිලියන 3ක් ඩොලර් 1000ක් දුන්නොත් එක වරක දුන්නොත් මේ රටේ මේ විදේශ විනිමය සංචිත හිඟානකාවේ බංග්ලාදේශය ආරයි මේ යන්න ඕනේ නැටින් කොල්ලොල්ල ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නැද්ද මේක නායකත්වය දෙන්න? ජනමාධ්‍ය දෙවිසමු. ඊට පස්සේ ප්‍රශ්න බලගමු. ඕගොල්ලෝ සූදානම්ද? ෂාන් මුලින්ම කියන්නේ. හරි. ඕකේ. අපිට කැමති අපේ රට අපිට අපි ආදරේ අපේ රටට. අපි ඇවිල්ලා අවසානයේ රට වෙන්න ඕනේ අපේ රටේ. ඔබතුමා කියන විදිහට ඒක 100%ක් ඇත්ත. අපි කැමති හරි ඔයා කියන විදිහටම අපි එකඟ වෙන්නම් අපේ මුද්දල් ඇවිල්ලා අපේ නීති අනුකූලව අපේ මුදල් යවන්නම් කියලා අපිට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඇයි අපෙන් විතරක් මේ ප්‍රශ්න අහන්නේ? අපේ රටේ මුදල් ඇවිල්ලා අනවශ්‍ය විදියට වීදම් කරන කට්ටියකින් මේ ප්‍රශ්න ඇවිල්ලා අහලා ඒගොල්ලන්ට ඇවිල්ලා මේ වීදම කරන්න එපා මේක අඩු කරන්න මේ විදේශ ශ්‍රමිකයනොත් මහන්සියලා මේ සල්ලි අපේ රටකම යවන්නම් එහෙම කියලා අපිත් එක එකඟ වෙන අපි සල්ලි යවන්න අපේ රටට අපේ සල්ලි නීති අනුකූලව බැංකු මාර්ගයෙන්ම යවන්න. ඒ වගේම මේ රට යන ඇමතිලව නවත්තන්න ඕනේ. අනිත් එක ඇවිල්ලා අනවශ්‍ය වීදම් කරන වීදම නවත්තන්න ඔක්කොගෙම අඩු කරනවා නම් අපිත් ඇවිල්ලා ඒ වෙනුවෙන් කැප වෙලා අපේ රටට සේවයක් කරන්න මුදල් යවන්න අපි සූදානම්. මම කියන්නේ සාමාන්‍ය රට මේ විදේශගත වෙච්ච ශ්‍රමිකයෙක් හිටියට අපේ රටට අපි ආදරේ අපේ මුදල් අපිට යවන්නත් ඕනේ. හැබැයි අපිට විතරක් මේක කියන එකට වඩා අපිත් මේක අහගන්න. හරි, රජයක් හැටියට අපේ රට ගොඩ ගන්න ඕනේ කියලා අපිත් මේක අහගන්න. ඒ වගේම ඇයි අනිත් දේවල් අනිත් දේවල් වීදම් කරනවානේ? දැන් අනිත් එක එක දේවල් වලට වීදම් කරනවානේ, අනවශ්‍ය දේවල් වලට. ඒ වීදම අඩු කරලා, කප්පාදු කරලා
අපේ රට තව ඒගොල්ලනොත් එකතු වෙලාම ගොඩ ගමු කියලා අපි හරි ශාන් බොහොම ස්තුතියි බොහොම ස්තුතියි චමින්ද අවසන් කරන විනාඩියක් විතර කාලයක් තියෙනවා මම කමල්ට ඊට පස්සේ නම් විනාඩියක් විතර කාලයක් තියෙන්නේ දැන් තමයි අපිට සාකච්ඡා ඉවර කරන්න වෙන්නේ කිසිම එකඟතාවයකින් තොරව අවසන් වූ සාකච්ඡාවක් විදිහට කිසිම විසඳුමකින් තොරව අපිට කිසිම එකඟතාවයකට එන්න බැරි වුණා විදේශගත ප්‍රජාව කැමති නැහැ නීත්‍යානුකූල විදිහට එවන්න ආණ්ඩුවේ ප්‍රශ්න තියෙනවා අපිට බලකමු විදිහ හරිනේ අපිට රුපියල් 40ක් විතර වැඩිපුර උද්‍යල් වලින් ලැබෙනවා අපි මේකම කරන් යනවා අපි මේකම ඔයගලට පාඩමක් අපි උගන්වනවා ඒකද අපිට වෙන දෙයක් නැද්ද සුභවාදීව අපි වෙන දේවල් අසුභවාදීව රණ්ඩු වෙන එක ඇත්ත මෙතන නැද්ද චමින්ද හා දැන් මෙහෙමනේ දැන් අපි ලංකාව තුල හිටියානම් අපිට මොනෑම ක්‍රමයකින් අපිට අපේ ඉල්ලීම් දිනා ගන්න පුළුවන් අපි ඒ අදාළ රැකියා කරන ආයතනයක කොයි ස්ට්‍රයික් කරලා හරි කො රජේ නම් එතන ස්ට්‍රයික් එකක් කරලා හරි ඔය උද්ඝෝෂණ ව්‍යාපාර කරලා හරි මොනවා හරි කරලා අපිට දිනා ගන්න පුළුවන් දැන් අපිට අපි මේ වෙලාවේ බලන්නේ අපට කරන්න පුළුවන් තියෙන එකම දේ මේක විදේශගත ශ්‍රමිකයන්ට වෙන රිදවන්න ක්‍රමයක් නැහැ නේ ආණ්ඩුවට මොකද්ද තියෙන්නේ එකම ක්‍රමයනේ මේක අනික මේ අපි මේ කොහොම කරත් මේ ගෙවල් වල ඉන්න හවුස් මීට්ලා ගෘහ සේවිකාව අනිවාර්යයෙන් යවනවා මොකද මේ රටවල වල බහුතරයක් ඉන්නේ දුප්පත් අය දුප්පත් නිසායි මැද පෙරදිග ගෙන්නේ එතකොට මේ පඩි යවනකම් බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා කොහොම වුණත් යවෙනවා යම් කිසි ප්‍රමාණයක් යවෙනවා අර සංවිධානාත්මකව ඉන්න කට්ටිය පමණයි මේක මේ උන්දියල් අර යවන්නේ ඒ වාසිය ගන්න ඒක වාසියක් තියෙනවනේ එහෙම නැතුව මේ ගෘහ සේවිකාවන්ට ඒක ලැබිලා නැහැ ඇත්තටම බහුතරයකට ඒ කට්ටිය ඒ විදිහටම යවනවා. ඒකෙන් තමයි පොඩ්ඩක් හරි රැඳිලා තියෙන්නේ. ඉතින් අපට කියන්න පුළුවන් ආණ්ඩුව පැහැදිලිව කියනවා නම් මේ විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් අපි මේ වාසි දෙනවා කියලා. හරිද? අපට කියන්න පුළුවන්. එතකොට අර මේ විදිහට අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. අපි මේ වීඩියෝ කතා කරන්නම් කියලා හරි කියන්න පුළුවන්. මොනවද අපිට දෙන්නේ? හරි. ඒ කියන්නේ ඕගලක් කියන්නේ ওই වෘත්තීය සමිති ව්‍යාපාරය අපගේ ආණ්ඩුවේ වැඩපිළිවෙල දුන්නොත් ඕගලක් සූදානම් මේ කිසියම් මැදතරකට එන්නේ. ඒකද ශාන් කියන්නේ? ඒකද කියන්නේ? අනිවාර්යයෙන්ම නිවාරෙන් අපේ ඉල්ලීම පොඩ්ඩක් අහුන්කන් දීලා ඉටු කරලා දුන්නොත් එහෙම අපේ මුදල් තමයි නීති අනුකූල අපේ යවනවා ඒ වගේම පොඩි ගාණක් පියල් ගාණටත් සමාන නැත්තම් පොඩි ගාණක් හරි අපිට ඉහලෙන් දෙනවා නම් අපිටත් කැමති නීති අනුකූල අපේ බැංකුවට මුදල් යවන්න අපිත් සූදානම් හරි මොමි සෝදේ කමල් දැන් කොහොමද මේ සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වුණා කියලා මම කියන්නන්නේ ඉවර කරන්න අවශ්‍ය එක සාකච්ඡා නෑ තමයි මහතු අපි පැහැදිලිව කියන්නේ එකඟතාවයකින් තොරව අවසන් වුණා නෙමෙයි අපි විදගත් ශ්‍රමිකයෝ විදිහට අපි කැමති ලංකාවට ඕන කරපේකදීමත් කරන මේ විදගත් ශ්‍රමිකයා හදවත් තියෙන ලංකාවට ආදරේ මිනිස්සු නමුත් අපේ ලංකාවේ ඉන්න පාලකයන්ගේ කිසිම ඒකට මැදිහත් වීමක් වෙන්නේ නැත්නම් ලංකාවේ ඉන්න පාලකයාට කිසිම උනන්දුවක් නැත්නම් රටේ ඉන්න මිනිසුන්ට කිසිම හැඟීමක් සමහරවිට බොහෝ දෙනෙක්ට හැඟීමක් නැහැ රටේ පාලකයෝ බොහෝ දෙනෙක් හැඟීමකින් තොරව කඩදු කරන ඕන්ගේ ගමන් බිමන් ටික යන ඕන්ගේ විහෙදන් ටික ඒ විදිහටම කරා යනකොට ඒ විදිහටම වරප්‍රසාදයක ලබා ගන්නකොට ඇයි මේ අහිංසක දුප්පත් මනුස්සයාගෙම විතරක් මේ රට ගොඩ දාන්න කියලා කල්පනා කරන්නේ නැහැ එහෙම නෙමෙයි කැපකිරීම කළ යුතුයි ඉතින් එහෙම වුණොත් මේ විදිහට ශ්‍රමිකයත් අනිවාර්යයෙන්ම හරි ක්‍රම වේදයක් තුළ ලංකාවට මුදල් ලැබෙයි ඒ වගේම අපිට හරි වටිනාකම ඩොලරයකට දිනාරයකට රියාලයකට හරි වටිනාකම රජයට ලබා දෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ වෙනදා පරිදිම විදිහට ශ්‍රමිකයා ලංකාවට මුදල් සම්ප්‍රේෂණය කරනවා ඉතින් ඒ තත්ත්වයට ලංකාව රජය කැමති නම් රජයට එකඟතාවයකට එන්න පුළුවන් විදේශගත ශ්‍රමිකයාගේ වරප්‍රසාදයකට දෙන්න පුළුවන් නම් විදේශගත ශ්‍රමිකයාවෙන් හොයලා බලන්න පුළුවන් නම් එම්බසි වල ක්‍රියාකාරීත්වය හදන්න පුළුවන් නම් මේ වෙදේ එම්බසි ක්‍රියාකාරීත්වය පැහැදිලිවම අඩපණලා තියෙන්නේ ඒ ක්‍රියාකාරීත්වය ටික හරියාකාරව හදනවා නම් පැහැදිලිවම විදේශගත ශ්‍රමිකයා එකඟතාව පළ කරනවා හරිකම වේදයක් තුළ ලංකාවට මුදල් ලැබන්න කටයුතු කරනවා හොඳයි ශාන් මොකක් හරි අතරමැද සමාදානයක් අතරමැද එකඟතාවයක් ඇති කරන්න පුළුවන්ද අවසන් කරමු ඔව් අතරමැදිකා දැන් කමල්ලායි කියන දේවල් එකම තව දෙයක් එකතු කරන්න ඕනේ තාදාටත් ඇවිල්ලා එම්බසි ජෝල් වල ඇවිල්ලා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට පොඩි සහනයක් හරි කරලා දෙනවා නම් දැන් මේක අපේ එක එක්කිනාගේ එක එක ඉල්ලීම් තියෙනවානේ මේ වගේ ඉල්ලීම් තමයි අපි කවදාවත් වැඩිපුර ඉල්ලීම් කරන්නේ අපේ ඉල්ලීම් ඇවිල්ලා අපේ අසරණ වෙච්ච ශ්‍රමිකයන් තවත් අසරණ වෙලා ඉන්නවා ඒගොල්ලන්ට හරි සාධාරණයක් කරලා දෙන්න පුළුවන් නම් අපි ඇවිල්ලා මේ වගේ මුදල් බැංකු පද්ධතියට දාන්න පුළුවන් ඒ කියන්නේ උදාහරණයට වැඩිපුර දුර යන්න ඕනේ නැහැ මාස එකමාරක් තිස්සේ ඕමාන් එම්බසිය පිටිපස්සේ ලෑල්ලක් දාගෙන කොල්ලෙක් ඇවිල්ලා ඒ ලෑල්ල ඇතුලේ නිදි. ඒල කොල්ලට ලංකාවට යන්න අද වෙනතුරු ඒ ප්‍රතිපාදනය හදලා දීලා නැහැ. ඉතින් ඒ වගේ අසරණ මිනිස්සුන්ට පොඩියට හරි උදව්වක් කරන්න බැරි නම් එම්බසියේ නිලධාරියන්ට අපි වැරදි කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගෙන් අහුවත් කියනවා අපිට රජෙන් ප්‍රතිපාදනය දුන්නා ඒක එහෙම කරේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් දකිනකොට අපි කොහොමද අපේ හිත එකඟතාවයක් වෙලා අපිට මේ වගේ දෙයකට සහයෝගයක් හරි දෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපිට කරලා දෙන්න අපි ඒකටත් ඇවිල්ලා. ඉතින්දයි අපේ රටේ අපේ බැංකු පාරේ. සුදේ චමින්ද ඔය අවසන් තීරණයමද? ඔක වෙනස් වීමක් නැද්ද? ඉර ගැහුවා. අවසන් කියන්නේ ආන්නෝ ප්‍රායෝගික විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් යම් කිසි දෙයක් කරලා පෙන්නන්න ඕන. කරලා පෙන්නන්න නැහනේ. කියනවා විතරනේ අරක දෙනවා මේක දෙනවා කියනවා. දැන් විශ්‍රාම වැටුපක් කරලීට ඇවිල්ලා දෙනවා. ඕකම බොරුනේ. ඔයා දෙන ක්‍රමයක් නැහනේ. අපි ඉල්ලන්නේ එකම දේ අඩුම තරමේ. සුළු දෙයක් මං කියන්නම්කෝ මනුස්සෙක් දැන් මේ පෙරේදා මැරුණා 3 දෙනෙක් හොඳද
තුන්දෙනෙක් මැරුණා. ඒ මැරිච්ච කට්ටියගේ පවුල්වල හරි කට්ටිය හරි එහෙම නැත්නම් මෙහෙ ඉන්න හිතමිත්‍රයෝ හරි කවුරු හරි ගිහිල්ලා මුදල් බැන්දොත් විතරයි මිනිහ ලංකාවට ගෙනියන්න පුළුවන්. අපි ඉන්ෂුරන්ස් එකක් ගෙවලා එන්නේ මේ රටකට. අඩුමතර මොකද්ද ඉන්ෂුරන්ස් එකේ තියෙන වටිනාකම? මොකද්ද ඒකේ තියෙන ප්‍රතිලාභ? කිසිම දෙයක් නැහැනේ. අඩුමතරමේ මිනිස්සෙක් මේ රටේ මැරුණොත් ඒ මිනිහාගේ මිනිය ගෙනියන්නවත් ක්‍රමවේදයක් නැහැනේ. ඒකටත් මුදල් බැන්දොත් විතරනේ ගෙනියන්න පුළුවන්. ඒකවත් නොමිල ගෙනියන්න ක්‍රමවේදයක් හදලා නැහැ. එතකොට හොස්පිටල් වල ඉන්නවා වැඩ කරන්න බැරුව, නැවතায় වැඩ කරන්න බැරුව අංශභාගය හැදිච්ච කට්ටිය. එතකොට සදාකල් උත්පල වෙච්ච කට්ටිය ඉන්නවා හොස්පිටල් වල. ඒ කට්ටිය ගෙනියන්න ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ වෙනුවෙන් කවුද වැඩ කරන්න ඕන? ඉන්ෂුරන්ස් එකක් ගෙවලා එන්නේ මොකටද? ඒකට වටිනාකමක් දීලා තියනවද? එහෙම නැහැ. එතකොට අර මහත්මයා කිව්වා වගේම තානාපති කාර්යාලයේ මෙච්චර කාලයක් වෙට් එකේ තිබුණා. දැන් මේ කොරෝනා වෙනකන් තුම තිබුණා සේෆ් හවුස් එකක්. මොකද ගෙදරක නිවසක කරදරයක් වෙලා එතෙන්ද යන්න පුළුවන්. එතන නතර වෙලා වැඩ කරන්න පුළුවන්. ඒකත් දැන් අයින් කරලා තියෙනවා. ඒක අයින් කරලා තියෙන්නේ හේතුව අපි දන්නේ නැහැ. එතකොට කාටද කියන්නේ? අද එතන තරව්කාරයෝ බිහි වෙලා ඉන්නවා. තානාපති කාර්යාලයට එන ඒ හවුස් මීට්ලව ගෘහ සේවිකාව අරගෙන ගිහිල්ලා දැන් තැන් වල විකුණනවා. දැන් තැන් වල විකුණනවා කියන්නේ මේ වැඩදී ආකාරයෙන් වටහා ගන්න එපා. ගෙවල් වලට විකුණනවා ඩිනාර් 250ට 300ට මිලකට අලවි වෙනවා ඒක හවුස් මීට් කෙනෙක්. හිතන්නකෝ එතකොට ඒ තරව්කාරයෝ බිහි වෙලා තියන්නේ අද එතන. තානාපති කාර්යාල නිලධාරීන් අපට කියනවා ගේට්ටුව ළඟ මේ තරව්කාරයෝ ඉන්නවා කියලා. අපිත් දකිනවා. ඉතින් ඒ වගේ තත්වයක්වත් අඩුම ධර්මයේ නිර්මාණය වෙලා තියෙන මේ ආණ්ඩුවේ නොහැකියාව නිසානේ. ඒවට ක්‍රමවේදයක් හදමු නැතිනම් අපි ශ්‍රමික අසරණ වෙලා තියෙන්නේ. හරි. ක්‍රමවේදයක් හදලා නැහැනේ. හරි චමින්ද. ඔබ ස්තුතියි. අපි ගොඩක් කතා කළා චමින්දට, කමල්ට, ශාන්ට ස්තුතියි. අපි කතා කළේ පුළුවන් ක්‍රමයක් තියෙනවාද මේ ඉන්න රට විරෝ විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් වලින් පුළුවන් තරම් ඉක්මනින් මේ ආර්ථිකය ගොඩ දා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඔයගොල්ලන්ගේ මුදල් තව තව වැඩියෙන් ඉවන්න පුළුවන් කමක් තියෙනවාද කියලා බලන්න කෙසේ වෙතත් දැනට තියෙන සාකච්ඡාව අපි කරපු සාකච්ඡාව යහපත් ප්‍රතිඵලයක් නැහැ. ඔබේ පැතුම් තින්ගින් තියෙනවා. රජය පිළිනොත් ඒ ඉටු කරන්න යුතුව තිබෙනවා. ඕනම රජයක් ඒක අවිශ්වාසයක් නෑ, සැකයක් නෑ. ඒ නිසා ඔය දෙක අතර මැදට පැමිණියොත් විතරයි ලංකාවේ සංචිත පිළිබඳ ප්‍රශ්නේ බරපතල කොටසක් අපිට විසඳ ගන්න අවස්ථාව ලැබෙන. බොහොම ස්තුතියි ඔබ තිදෙනාට අපිත් සමඟ කතා බහට එකතු වෙලා දුන්නා. ස්තුතියි. ඔබ ස්තුතියි ඔබතුමාට.